දැන් මේ වැට් බද්දේ රුපියල් 30000ක් බලාපොරොත්තු වුණා පෙට්‍රල් ඩීසල් ආදියට ගහන්න. අලුත්ම තොරතුරු තමයි 2023 12/31 වෙනිදා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙට රුපියල් කෝටි ලක්ෂක බදු කොළු තියෙනවා ලංකාවේ. රුපියල් කෝටි ලක්ෂක. අර වැට් බද්දෙන් එකව කරගන්න යන්නේ කෝටි 60000. කෝටි ලක්ෂයක් බදු කොළු තියෙනවා. දැන් මේවා අය කරගන්නේ. කොච්චර කිව්වත් අය කරගන්නේ. මේකේ මහා සෙනගකුත් නැහැ. රුපියල් කෝටියට වැඩිය බදු කොළු කාර්යය ඉන්නේ 1272. ලොකු ගණන් නැහැ. අද බලන්න මම දැක්ක පාකිස්තානයේ බදු ගෙවපු නැති මිනිසුන්ට දුන්න කාලයක් ගෙවන්න පළමුවෙන්ම බැංකු ගිණුම් නැවැත්තුවා. අද මේ වෙනකොට සිම් කාඩ් එක පවා අහිමි කරලා තියෙනවා. බදු ගෙවපු නැති අය. අපි රටේ මොකද දඬුවමන්නේ? ඉතින් මේ සම්බන්ධයෙන් අපි යෝජනා කරලා තියෙනවා බදු අභියාචනා කරන්න පුළුවන් දේවතාවයි. අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බෑ. අවුරුදු 3ක් ඇතුළත බදු සියල්ල ගෙවලා අවසන් කරන ක්‍රමවේදයක් අපි යෝජනා කරලා තියෙනවා. ඊළඟට අපේ බැංකු පද්ධතිය. බැංකු පද්ධතිය ඉතාම අමාරු වෙටලා තියෙනවා අපේ හැම. බැංකු වල පොලිය අඩුයි කිරීම ගැන ගොඩාක් ව්‍යාපාරිකයෝ මැසවිලි නගනවා. පොලිය අඩු වුණාම Tamanට පොලිය අඩුවෙන් ලැබෙන්නේ කියලා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඒ වගේම ගිණුම් හිමියෝ අඬනවා. මේ රටේ තියෙනවා 5,70,00,000 ගිණුම් බැංකු වල. ඒකෙන් 60%ක්ම රුපියල් 5000ට අඩුයි ගිණුම් වල තියෙනයි. හැබැයි බැංකු වලට පොලු තියලා තියෙනවා අපේ කුවේ දන කුවේරයෝ කොච්චරද රුපියල් බිලියන 1500 කෝටි 150000 පොලු තියලා තියෙනවා. මේ බැංකු වල මේවත් එක තමයි අද නියම ගිණුම් හිමියන්ට ගෙවන්න වෙලා තියෙන්නේ මේ පොලු කාර්යොත් එක්කම. ඒකයි මේ පොලිය අඩු කරන්න බැරි. පොලිය දැන් 27-28 තිබිලා 12-13 ඇවිල්ලා තියෙනවා. මහ බැංකුව කියනවා මේක 9යි කියලා. එතෙන්ට එන්නේ නැත්තේ ඇයි? එන්නේ නැත්තේ මේ පොලු කාර්යයෙන්ගේ බර ඇදගෙන යන්න වෙලා තියෙන්නේ අර අහිංසක තැම්පතු කරුවන්. ඉතින් බැංකු පොලු වලින් මේක අය කරගැනීමට මේ ලයිස්තුව දෙන්න කියලා අපි දැන් 100 වතාවකට වැඩි ඉල්ලලා තියෙනවා. අද මේ වෙනකම් මේ ලයිස්තුව දුන්නේ මැති ඇමැතිවරු බලගත්තු දේශපාලඥයෝ රාජ්‍ය ආයතන ගණනාවක්ම මේ ලයිස්තුවේ ඉන්නවා. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම බැංකු වල ලාභ කියලා පෙන්නන්නේ මේ පොලු කාර්යයෙන්ගේ අයවිය යුතු පොලිත් එක්ක. එනිසා ඔය බැංකු වල ඇත්ත ලාභයක් විශේෂයෙන්ම රාජ්‍ය බැංකු වල නැහැ.